ආයුබෝවන් මම හොඳට ගිනිබත් වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ සෑම සති දෙකකට වරක්ම ලොව කොතනක හෝ මෙලෙස නෞකා ගෙන ගැනීම වලට හේතුව ගැනයි අපි අද කතා කරන්නේ. මේ වසරේ ජනවාරි 28 වෙනිදා වැඩනිම කළ අප්‍රේල් 3 වෙනිදා සියකුණුදුල් ගමන ආරම්භ කර සිංගප්පූරු දජය යටතේ ලියාපදිංචි කර ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ 3 වෙනි ගමන් වාරය වන්නේ මෙයයි. මෙහි නයිට්‍රික් අම්ල ටොන් 25ක් වෙනත් රසායනික ද්‍රව්‍ය රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ වෙනත් බහාලුම් සමග බහාලුම් 1486ක් තිබුණු අතර රුසියානු, ඉන්දීය, පිලිපීන සහ චීන ජාතිකයින් ගෙන්නුත් සේවකයින් 25ක් මෙහි ගමන් කර ඇත. එම සේවකයින් නෞකාවෙන් මුදාගෙන නිරෝධායනයට ලක් කර ඇත. එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ටීම් හාට්නෝල් ප්‍රකාශ කර ඇත්තේ මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුළ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් බවයි. මොහු පවසන්නේ රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇති වූ බවයි. ඉන්දියාව සහ කටාර් රාජ්‍යයේ නැංගුරන්ලෑමට අවස්ථාව නොදුන් හේයින් ශ්‍රී ලංකාවේ නාවික සැතපුම් 9.5ක් දුරින් මැයි මස 20 වන දින මෙම නෞකාව නැංගුරන්ලා තිබූ අතර අද වන විට නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ඉන්දියාවේද සහය ඇතුව බොහෝ දුරට මෙම ගින්න පාලනය කර තිබෙනවා. වෙළඳ නෞකා රක්ෂණය කරන ලන්ඩනයේ PNI ක්ලබ් රක්ෂණ සමාගම මෑතකදී නිකුත් කළ වාර්තාවක දැක්වුණේ අද වන විට සෑම සති දෙකකට වරක් මෙලෙස ලොව කොතනක හෝ වෙළඳ නෞකාවක් ගිනිගැනීමට ලක්වන බවයි. මෙලෙස ගිනිගැනීමට හේතුවන කරුණු තුනක් ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා නම් ගල්ලඟුරු ප්‍රවාහනයේදී සිදුවන අධික උෂ්ණත්වය නිසා සිදුවන ගිනිගැනීම්, රසායනික ද්‍රව්‍ය නිසි පරිදි ගබඩා නොකිරීම නිසා සිදුවන ගිනිගැනීම් සහ බැටරි ප්‍රවාහනයේදී අධික ලෙස උණුසුම් වීම හේතුවෙන් සිදුවන ගිනිගැනීම් වේ. එලෙස රසායනික ද්‍රව්‍ය නිසි ලෙස ගබඩා නොකිරීම නිසා ඇති වූවා යැයි සැක කෙරෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න දැවැන්ත පරිසර විනාශයක් ඇති කිරීමට සමත් වූ සිදුවීමක් ලෙස වාර්තා වෙනවා.